අෆගනිස්ථානය කියන්නේ මීට මාස කිහිපයකට කලින් පුවත් මවපු රටක් තැෙ බාන්වරු ඇෆ්ගනිස්ානය සම්පූර්ණයෙන්ම යටත්කර ගැනීමත් එක්කම, ප්‍රම ක්‍රමයෙන් අෆghanනිස්ථානයේ <Sanye> මේ ගමන් කරමින් ඉන්නේ භයානක ඉරණමක් වෙතටයි. දුප්පත්කමසා කුසගින්න දරාගත නොහැකි සාමාන්‍ය ජනතා පසුවන්නේ රටින් පිටවන්නේ කවදාදයන්න පිළිබඳව ඇගිලි ගනිමින්. වැඩිහිටයන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වියසනයක් බවට පත්වෙද්දි මේ කරුණුකාරණානිසා වැඩි වශයෙන්ම පීඩාවට පත්වී සිටින්නේ කුඩා දරුවන්වීමක් කනගාටුවට කාරණාවයි. ඇෆකනිස්තාානයේ මේ වෙනකොට මන්ධ පෝෂණය වේගයෙන් ඉහළයමින් පවති අතර කොඩා දරුවන්ට අවශ්‍ය අऔෂධවල පවා විශාල හිංගයක් පවතිනවා. වඩහත්ම හද කම්පාකරවන කාරණාවන්නේ තමාගේ දරුවන් කුසගින්න හෝ මූලික අවශ්‍යතා සපුරාගැනීමට නොහැකි දෙමාපියන් ඔවන්ව මුදලට විකිනීමට තීරණය කර තිබීමයි. හයක් හතරක් නොතේරෙන කුඩාත් දරුවන් දෙමාපියන්ගේ අතේල්ලි හඩා වැටුනත් ඔඕන්ව විකුණා දැමීම හැර වෙනත් විකල්පයක් ඇෆක නිස්ථානය ජීවත්වන මවපියවරුන්ට නෑ. මේ වීඩියෝෙන් අදාපි කතා කරන්නට සෝදානම් වෙන්නේ ඇෆගනිස්ථානය කුඩා දරුවන් විකිනීමේ ජාවාරමය සත්‍යය තත්ත්වය පිළිබඳවයි. සාමාන්‍ය පරිදි ජීවිත ගත කළ ඇෆගනිස්ථානුවන් මේ වෙනකොට දවසේ තුන්වේල ආහාර ගැනීම සඳහා සිදුකරන්නේ විශාල අරගලයක්. කාබූල් ගනගරයට බොහෝදුරින් පිහිටා තිබෙන ගම්මානවල දරිදෘතාව, දැිය නොහැකි තරම් ඉහ මට්ටමකට ලඟා වී තිබෙනවා. මෙම ගම්මානවල දරුවන් හයක් පමණ සිටින පෞල්ල දරුවන් තුොන්දනෙක් පමණ විකුණාදමීම සාමාන්‍ය කාරණාවක් බට පත්වී තිබෙනවා. ඕුන්සාමාන්‍යෙන් ගහැනු දරවිෙක් පිකුණාදමන්නේ යුරෝ දෙසිය අස්සුවක් තරම් කුඩා මුදලකට. දෙමාපියන් දරුවන් විකුණාදමන්නේ ඔවුන්ට ආහාර ලබාදීමට ඇඳුම් පැළඳම් සපයාදීමට තරම් ප්‍රමාණවත් මුදල් නොමැතිකම නිසායි. රැකයා තුනකනිරතුනත් ඕවන්ට මාසේපුරා ආහාරපාන සපයාගැනීමට එම මුදල ප්‍රමාණවත් වන්නේ හැ. එසේම මේ ගම්මානවල පානයට සුදුසු පානිය ජලය නොමැතිකමනිසාම ඕන් විශාල වශයෙන් පීඩාවිදිමින් සිටිනවා. බොහෝ වෙලාවට මෙසේ විුණන දරුවන් මිලදීගන්නේ වසර ගණනාවක්පුරා දරුවන් නොමැති දෙමාපියන් හෝ දරුවන් කේපදිනෙ ප්‍රැකබලා ගත හැකි වත් පහෝසත්කම් සහිත දෙමාපියන් විසිෙනුයි. වඩාත් කනගාටදායක කාරණාවන්නේ දව විස්සක් තරම් කුඩාදරුවන් පවා මේ ආකාරයට විකිණීමට ඇෆගනිස්ාන මවරුන් කටේතු කිරීමයි. ත්‍රස්තවාධි කල්ලයක්ක්පන තලේබාන්වරුන් ඇෆගනිස්ථානේ බලය නිලවශයෙන් අල්ලාගත්තේ දෙෙදා ස්විශ්‍යියකවර්ෂය අගෝස්තු මාසදී. කාබුල් නගරේපුා තැින් තැන ස්ථාන ගතකර තිබිෙන ආරක්ෂක කුටි තුළ, ත්‍රස්තවාදීින් තමාගේ සේවේ නියතු වෙනවා. බන්වරුන් විසින් පැවූ නීති නිසාම වඩාත් පීඩාවට පත්තීතිබෙන්නේ ඇෆගනිස්ථානයු ජීවත්තන කාන්තා පාර්ශවයයි. තලේබාන්වරු බලයට පත් වූ වහාම කාන්තාවන්ට බුල්කාව අනිවාර්ය කිරීමට කටයතු කලා. ඕන් නිවසින් පිටවෙනනම් අනිවාරෙන්ම බුල්කාාව පැළඳීම අත්්‍ය අවශ්‍ය වනවා. තේබාන්වරු නැෆගනිස්ානය අත්පත් කර ගැනීමත් සමගම එරට ව්‍යාපාරවල නියුතුූ විශාල සමාගම්සා ව්‍යාපාරිකයන් තමාගේ ව්‍යාපාර නවත්වාදමීමට කට එතු කලා. මේ නිසාම ෆ්කනිස්ථානය තුළ දරුණු ආර්ථික අර්බුදයක් වගේම දරුණු විරකයාතත්ත්වයක් ඇති වී තිබෙනවා. කාබුල් නගරේ පිහිටා තිබිෙන සරනාාගතයන්ගේ කඳවුරු තුළ, මිනිසුන් සියගණාවක් ජීවත් වනවා. ඇෆකනිස්ානේ මිලියන හතළයක් වන ජනගානෙන් ලක්ෂ හතකට වැඩි පිරිසක් පසුගේ කාලවකමානුව තුළදිී තමාගේ නිවාස අයිමිවීම නිසාම මෙවැනි රැඳවම් අධ්‍යස්ථානවල ජීවත්වනවා. රජය විසින් අවතැන්වී සිටින ජනතාවට පොරවන රෙදි කාපට් සැපීම අකණ්ඩව සිදුකරන අතර රැඳවම් අධ්‍යස්ථානවල ගැටුම් ඇතිවීම වැලැක්වීම සඳහාම පුද්ගලයන් කිහිප දෙනෙක්ම පත්කර තිබෙනවා. ඇෆකනිස්ානයේ හරාත්පලාත සරනාගතයන් වැඩි වශයෙන් ජීවත්වන පලාාතක්. ඕන්තන් දරමින් සිටි රැකයා අත්හැර දමා සරණනාගතයන් දිට මෙම පලාාතය ජීවත් වනවා. මේනිසාම කුඩාදරුවන් විකිනීම මේ පලාාත තුළ විශාල වශයෙන් දකින්නට ලැබෙනවා. මේ ජීවත්වන පෞල්වලින් හතළියකට ආසන්න ප්‍රමාණයක්, තමාගේ දිලිින්දුකම දරාගත නොහැකිව මේ වෙනකොටත් දරුවන් විකුණා අවසානයි. මේ පලාත් තුළ සිදුකිරීමට රැකියාවක් හෝ ඔඕුන්ට උදවකිරීමට කිසිම කෙනෙක් නැති නිසාම ඔවුන් ගත කරන්නේ අපිට සිතාගැනීමටවත් අපහසු දුෂ්කර ජීවිතයක්. සසගින්න දරාගත නොහැකිව තමන් හැදු වැඩු සුරතල් දරුවන් විකිනීම අනිත්දරුවන්ගේ කුස පිරවීමට ඕන් ඇති එකම විකල්පයයි. බොහෝ වෙලාවට මෙසේ විකුණන්න පවුලේ වැඩි මහල් දරුුවයි. මන් කුසේ බාගෙන බිහිර ආදරෙන් උස්මහත් කළ තම වැඩිමහල් දරුවා විකුණා දමා අනිත්කුඩා දරුවන්ට එම මුදල්වලින් ආහාරපාන ලබාදීමට තරම් අසරණ තත්වයකට ඇෆකනිස්ථානයේ දෙමාපියන් පත්වී සිටිනවා. තමන්ගේ දරුවන් විකුණා එම මුදල්වලින් අනිකුත් දරුවන් පෝෂණය කරන මවරුන් බොහෝමයක් එමකම්පනේ දරාගත නොහැකියෝ මානස්සික රෝගීන් බාට පත්තිී තිබෙනවා. හෝවෙලාවට පිරිමි දරුවන්ට වඩා වැඩිලාක් හිමිවන්නේෙ ගැහනු දරුවන්ටයි. ඉතා මත්ම කුඩා වයසකදි විවාහ වන ඇෆ්ගනිස්ථාන තරුණියන් වසර කිහිපයක් තුළ දරුවන් කිහිප දෙනෙකුගේම මවක් බට පත්වනවා. මෙම තත්ත්වය අවම කිරීම සඳහා කොතරම් සංවිධාන උත්සාහකරුවත් වසර විස්සක් පුරා එමතත්වය අවමකිරීමට මෙතික් හැකියාවක් ලැිලා නෑ. ොහෝ වෙලාවට ලිංගික අතවරවලට ලක්ුණු ගැනුදරුවන් වෙනත් පුද්ගලයන්වෙත විකුණන්න්නේෙත් ලිංගික වෙළඳදාම සඳහායි. ඇෆකනිස්තාානයේ ගැණන දරුවන් ඉරණ මෙසේ විස දෙෙද්දි පිරිමි දරුවන් ඉරණම මීට වඩා විශාල වශයෙන් වෙනස් වන්නේ නැහැ අන්තවාදී ත්‍රස්තවාද කල්ලි එරට ජීවත්වන පිරිමිළමයි පැහැරගෙන ගොස් අිපුහුණුව ලබාදී තමාගේ කණ්ඩායම්වලට බඳවා ගැනීමට හැකි සෑම උත්හයක්ම දරමින් සිටිනවා දරුවන් හදා වඩා ගැනීම සඳහා කෙනෙක්ට ලබාදීමසාහ විකිනීම එකනෙකට වෙනස්වරනිසාම බොෝ දෙන පිශ්වාස කරන්නේ මෙසේ විකුණාදමන දරුවන්ගේ ඉරණම අන්තවාදී කල්ලියකින් නෝ ස්ත්‍රී දූෂකයන් පිරිසක්කතිින් තීරණය වන බවයි. ඇෆකනිස්ථානේ පිහිටා තිබෙන තවත්තක විශාල සරණනාගත්ත කඳවුරක්වන්නේ ෂේඩායි කඳවුරයි. මේ කඳවුරු තුළ ජීවත්වන කුඩා දැරියන්ගේ ළමාකාලය ඉතාමත්ම ඉක්මනින් අවසාන වනාතර, ඇයට වඩා වස්සර විස්සකින් පමණ වැඩිමහල් පුද්ගලෙක් විවාහකර ගතයුතු වනවා. විවාහෙන් පසු දිනේපුරා ආහාර පිසිමින් පිරිසිදු කරමින් නිවසේ සියලම වැඩ කටයුතු සිදු කළයුතු වෙනවා. මේ පීඩනේ දරාගත නොහැකිව සියදිවි නසාගන්නා තරුණියන් ප්‍රමාණය වසරක් පාසා වැඩිවෙමින් මේ වෙනකොට ඉතාමත්ම විශාල අගේකට ළඟාබී තිබෙනවා ආසන්න වශයෙන් මෙරට ජීවත්වන පුද්ගලයන්ගෙන් සියයට පනහක්ම පෝෂණ ඕණතා නිසා පීඩාවිදින පසුබිමක කුඩා දරුවන් විශාල ප්‍රමාණයක්ද මන්ද පෝෂණය නිසා මරණයට පත්වෙනවා මේ තත්වේ අවමකිරීම සඳහා කඳවුරු අසන්නේ තිබෙන සමහරක් වෛද්‍ය මධ්‍යස්ථානවලදී දරුවන්ට ඉතාමත්ම ඉහල කැලරි මට්ටමක් සහිත ආහාර ලබාදීමට රජයමගින්ටයතු. තිබෙනවා නමුත් මන්ද පෝෂණී නිසා දිනයක් තුළ මරණයට පත්වන දරුවන් සංගියාව, මේ වෙනකොට අවාසනාවන්ත විදියට එකසේ හැත්තෑාවක් බෝට පත් වී තිබෙනවා. ෆghanනිස්ථානයේ දරිද්‍රතාවය විරකියාව ඉහළයාමත් සමගම එන්සා වැඩියෙන්ම පීඩාවට පත්වන කොටසභවට පත්වී තිබෙන්නේ කලින් සඳහන් කළ පරිදිම ලදරුවන්න ඇතුළ වයසෞුරුදු දහයටටඩු දරුවන් පිරිසයි. පවුලේ නි සාමාජිකයන් පෝෂණය කිරීම සඳහා දරුවන් විිකිනීම දරිද්‍රතාාවය සමඟ වැඩිවන්නේ එකමර ඒකාවකයි. රටකානාගතයේ එම රටේ ජීවත්වන දරුවන් බව අපි හොඳින්ම දන්න කාර්ණාවක් වනවා. දවසකට කුඩාදරුවන් එකසේ හැත්තාවක් මරණයට පත්වන පසුබිමක දරුවන් දහස් කනනක් විකුණා දමන පසුබිමක, ඇෆකනිස්ථානයේ අනාගතය කොමනාකාරේකක් වේවිද. ඕවන් නිදිරයේ තිබෙන බරපතලම පැනේයයි. ඉතින් මේ ගැන ඔබේ අදහස මොකක්ද කියලා අනිවාරෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමත කරන්න එපා. අපි මේ වගේ මලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්වෙන් අදට සමවාර්ගෙනයන්නට තමයි සූදානම් වෙන්න. ඕල තාමත් අපේ චැනල්ලක සබස්කයි් කරනත්තං අනිවාරෙන්ම පහින්තින රත්තුප පට්න කොබල සබස්ක්‍රයිප් කරන්න ඒවගේ පුංචි ෙල්ලයි කනන්නෙක්ලෙක්කරොත් අපිඔොලතින් ීඩියෝවත් දාාපු ගමං වාලට ගන්න ගැනීම හැකාව තියවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හැම්බෙම සියලම දෙනාට සුබදවසා.